මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් දැක්වීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කියන අදහසෙන් මේ සාක්ෂි කැඳවන්නේ. එතකොට ඒකෙදි මගේ අදහස ඉදිරිපත් කරද්දී මම බලාපොරොත්තු වෙනවා එකක් තමයි දැන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා කියන එකෙන් අදහස් කරනවා දැනට ජාතික ප්‍රතිපත්තියක් නැහැ වගේ. නමුත් අපි විශ්වාස කරනවා දැනටමත් ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් උයි ආර්ථිකය සම්බන්ධයෙන් උයි රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ලිඛිතව සකස් කරලාද ඒක රිපෝට් එකක් විදිහට තියෙනවද කියන එක පැත්තකින් තිබුණා ප්‍රතිපත්තියක් තියෙනවා. අපි හිතන්නේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි පොරබදන්න ඕන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ කෙසේද කියන එක. ඒ ප්‍රතිපත්තිය හානි කරන නිසා තමයි මේ සාකච්ඡා ලැබිලා තියෙන්නේ. එතකොට ඒකෙදි ප්‍රධාන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන පැති කීපයක්. එකක් තමයි පොදුවේ ගත්තොත් හුවමාරුව සහ වෙළඳාම පිළිබඳ අදහස. දෙවැනි එක දැන් ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක මේක සම්බන්ධ නිසා මේක සම්බන්ධයි ලෝකයට. ඒක ලෝකයේ ඇතුලේ මේ වෙනකොට මේ වෙළඳාම සහ අනිකුත් ආර්ථික ක්‍රමවේදයන් හැසිරෙන්නේ කොහොමද කියන්නේ. අනිත් එක තමයි ලංකාව තුළ තියෙන ආර්ථික ප්‍රතිපත්ති ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද. අපි හිතන්නේ මේ සියල්ලත් එක්ක සම්බන්ධිතව තමයි ජාත්‍යන්තර වෙළඳාමේදී ලංකාව හැසිරෙන්න ඕන විදිහ පිළිබඳ අදහස ගන්න ඕනේ. ඉතින් ඒකෙදි එකක් තමයි පොදුවේ දැන් වෙළඳාම කියලා කියන එක නිකන් පොදු වශයෙන් ගත්තොත් තේරෙනවා මේ හුවමාරුවත් එක්ක සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ඒක හුවමාරුව කියන එක සමාජ අවශ්‍යතාවයක්, සමාජ ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපි ඉන්න තැනට වඩා අවකාශමය වශයෙන් දුරස්ත තැනක නිර්මාණය වෙන දේවල්, නිෂ්පාදනය කරන දේවල් ඒවා අපිට අවශ්‍ය වෙනවා. එතකොට හුවමාරුව අර සාමාන්‍යයෙන් කියන්නේ ඔය පුරා විද්‍යාඥයෝ වහලන තියෙනවා අවුරුදු 150,000කට කලින් ටැන්සානියාවේ හිටපු මානවයෝ මේ ඒගොල්ලන්ට සැතපුම් 200ක් ඈතින් තිබුණු ඔක්සිඩයින් කියන ඔය මේ ගිනි කඳුවල ලාවා වලින් හැදෙන පාෂාණ ගෙනල්ලා තමයි මේ ඒගොල්ලන්ගේ අවි හදාගෙන තියෙන්නේ කියලා. එතකොට නිශ්චිතව මේක ඒගොල්ලෝ සංක්‍රමණය වෙන සීමාවට වඩා ලොකු එකක්. ඒ නිසා විශ්වාස කරනවා ඉතින් සැතපුම් 200ක් ඈත හිටපු අයත් එක්ක යම් හුවමාරු ක්‍රියාවලිය කියදෙන්නේ නැති කියලා. ඒත් ඒ හුවමාරුව දැන් මේ තියෙන වෙළඳාමත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒකට මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි දකින්නේ හුවමාරුව කියන එක සමාජ ක්‍රියාවලියක්. වෙළඳාම කියන එක ලාභය අරමුණු කරගත්ත ආර්ථික ක්‍රියාවලියක්. ඒකට මේකේ මේ වෙළඳාමේ තියෙන ලාභ අරමුණ කියන එක පැත්තකින් තියලා වෙනම වෙළඳාම හුවමාරුවට සමානයි කියලා සාකච්ඡා කරන්න බෑ. වෙළඳාමේ ලාභ අරමුණ තියෙන නිසාම තමයි කාලයක් තිස්සේ මේ වෙළඳාම ගැන නරක ආකල්පයක් තහවුරු වෙලා තියෙන්නේ. අපි දැන් කලාව වගේ ගත්තත් ඒ වගේ දැන් ෂේක්ස්පියර්ගේ වෙනිසියේ වෙළෙන්දා එකේ ෂයිලොක්ගේ චරිතේ ඉඳලා දැන් විකාශනය වෙන කෝපි කඩේ පොලී මුදලාලිගේ චරිතය දක්වා මේ වෙළෙන්දාව නිරූපණය කරලා තියෙන්නේ ගොඩක් කලාවට දුෂ්ටෙක්, සදාචාරයන් නොතකන්නේ ඒ අමානුෂික කෙනෙක්. ඒ විදිහට තමයි නිරූපණය වෙලා තියෙන්නේ. එතකොට අපි හිතනවා ඒක මේ පුදු වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. කියන්නේ වෙළඳාම කියන්නේ වෙනම තනියෙන් තියෙන එකක් නෙමෙයි. ඒක සම්බන්ධයි ආර්ථිකයත් එක්ක, ඒක සම්බන්ධයි දේශපාලනයත් එක්ක, ඒක සම්බන්ධයි සමාජයත් එක්ක, සංස්කෘතියත් එක්ක. ඒකට වෙළඳාම හරහා තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. බොහෝ විට මේ විරෝධය ඇවිල්ලා තින්නේ වෙළඳාමත් එක්ක සම්බන්ධ අනෙකුත් දේවලුත් එක්ක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් වෙළඳාම මේ වෙද්දී බලයේ සහ ආධිපත්‍ය උපකරණයක් ලෙස පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට මීට අවුරුදු දෙකකට පෙර කලින් යුරෝප සංගමය සහ රුසියාව ජෝර්ජියාවේ ප්‍රශ්නයයි යුක්‍රේනයේ ප්‍රශ්නයයි සම්බන්ධ ගැටුමකට ආපු වෙලාවේ තමන්ගේ බලය භාවිතා කිරීම සඳහා රුසියාව පාවිච්චි කරපු ප්‍රධානම උපක්‍රමයක් තමයි රුසියාවෙන් තමයි ගෑස් යන්නේ යුරෝපයට. ගෑස් නාටකය. වෙළඳාම බලය පිළිබඳ සංඥාවක් ලෙස, බලය පිළිබඳ උපකරණයක් ලෙස පාවිච්චි වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙළඳාම කියන එක ඒ වෙළඳාම යුද්ධ බවට, යුද්ධ ආක්‍රමණ බවට හැරමින් තියෙනවා. දැන් අපි ආසියානු කලාපයේ ගත්තත් එක පැත්තකින් අර මේ චීනයේ වන් රෝඩ් වන් බෙල්ට් කියන නව සේදමාවතේ උපාය මාර්ගයයි, ඇමරික ඇක්සිස් ජනපදයේ ටිවෙට් ඒෂියා කියන උපාය මාර්ගයයි, ඔය දෙක අතර ගැටුම දැන් ඒක පතුලේ තියෙන්නේ වෙළඳාම පිළිබඳ ගැටුමක් වගේ. නමුත් ඒක උඩට දැන් යුද්ධයක ස්වරූපෙන් ඇවිල්ලා තියෙනවා. ඒකට මේවා ඒ කියන්නේ මේ මෙන්න මේ සංයුක්ත තත්ත්වය ඇතුලේ තමයි මේක ගන්න ඕනේ. ඒකට වෙළඳාම තව පැත්තකින් අපි දකිනවා මේ විෂමතාවය පවත්වාගෙන යන ක්‍රමයක් විදිහටත් තියෙනවා.
එතකොට දැන් අපි ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරන්න ඕනේ. ජාත්‍යන්තර වෙළඳාම සිද්ධ වෙන්නේ ගෝලීය වශයෙන් නිසා ඒක සාකච්ඡා කළ යුතුව තියෙන්නේ ලෝක ක්‍රමයක් එක්ක සම්බන්ධිතව. ඒ කියන්නේ ලෝකයේ මේ වෙනකොට තියෙන ක්‍රමය මොකද්ද? ඒක ඇත්තටම ප්‍රතිපත්තියක් නැද්ද? ප්‍රතිපත්තියක් තියනවාද කියන එකත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. ඒත් අපි දකිනවා මේකේ ප්‍රතිපත්තියක් තියෙනවා. දැන්ට ලෝක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය සකස් වෙලා තියෙන්නේ සමානතා පදනම මත නෙමෙයි. සමානාත්මතා පදනම මත නෙමෙයි. ඒක අසමානතාවේ විෂමතාවේ මත තමයි හඳාපවතින්නේ. ඒක සාමාන්‍ය මාක්ස්වාදීන් නම් කියනවා දැන් මේ තියෙන අධිරාජ්‍යවාදී ක්‍රමය. ඒකේ අධිරාජ්‍යවාදී රටවල් තියෙනවා, පීඩිත රටවල් තියෙනවා. එතකොට මාක්ස්වාදීන් නොවෙන අපි ගමු දැන් එමානුවෙල් වොලස්ටීන් වගේ කෙනෙක් කියනවා කේන්ද්‍රයේ රටවල් තියෙනවා, පරිධියේ රටවල් තියෙනවා. කේන්ද්‍රයේ රටවල් කියන්නේ වඩා ආර්ථික වශයෙන් බලසම්පන්න රටවල් සහ ඒවායේ ආධිපත්‍යයට යටත් වෙච්ච පරිධියේ රටවල්. ඒක සමහර අය මේක කියනවා පළවෙනි ලෝකය, තුන්වෙනි ලෝකය. එක එක විදිහට හඳුන්වනවා. නමුත් හරි පැහැදිලි මේ ලෝක ක්‍රමය ඇතුලේ රාජ්‍යයන් වර්ග දෙකක් තියෙනවා කියන එක. ජාත්‍යන්තර වෙළඳාම එකකින් පරිබාහිරව සාකච්ඡා කරන්න බෑ. රාජ්‍යයන් වර්ග දෙකක් තියෙනවා. එතන මේකේ අඩු මිල ශ්‍රමය සහිත රටවල් තියෙනවා, වැඩි මිල ශ්‍රමය සහිත රටවල් තියෙනවා. අමුද්‍රව්‍ය කිසිදු නියාමනකින් තොරව කැමති විදිහට හරගන්න පුළුවන් රටවල් තියෙනවා. අමුද්‍රව්‍ය ගැනීමේදී විවිධ බාධා සහිත රටවල් තියෙනවා. නිෂ්පාදනයේදී පරිසරය ගැන පොඩ්ඩක්වත් නොහිතා ඕන එකක් කරන්න පුළුවන් රටවල් තියෙනවා. පරිසර නීති ශක්තිමත් රටවල් තියෙනවා. කම්කරුවන් සම්බන්ධ, ඒ කියන්නේ දවසට පැය කීයක් වැඩ ගන්නවද, සේවා කොන්දේසි මොනවද කියන එක සම්බන්ධ ඒව කිසි දෙයක් නොසලකා අතිතරම් සූරා ගන්න පුළුවන් රටවල් තියෙනවා. සාපේක්ෂව කම්කරු නීති ශක්තිමත් රටවල් තියෙනවා. මේකේ හැමතිස්සෙම මේ ගැන්දෙන් ශ්‍රම සූක්ෂම කර්මාන්ත වලට වැඩි බර තියලා තියෙන රටවල් තියෙනවා. ප්‍රාර්ථන සූක්ෂම කර්මාන්ත වලට වැඩි බර තියලා තියෙන රටවල් තියෙනවා. එතකොට මේකේ දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක අතර විෂමතාවයක් තියෙනවා. ඒ විෂමතාවය පැති ගණනාවක ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් කලින් අර මහාචාර්ය රෝහන්තමල් ජීවක් කිව්වා දැන් මේක නිෂ්පාදනය, බෙදා හැරීම, හුවමාරුව, පරිභෝජනය ලොකු ක්‍රියාවලියක් නෑනේ. පරිභෝජනයෙන් පස්සේ නැවත නිෂ්පාදනයට එක සම්බන්ධ වෙන ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලිය. ඒකට මේ හැම එකකම මේ කියන විෂමතාවය තියෙනවා. දැන් අපි උදාහරණයක් ලෝකේ දැන් මම මේ දත්ත උපුටා ගත්තේ මේ World Trade Organization එකේ වෙබ් එකෙන්. දැන් ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලෝ කියන සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝකයේ නිමි භාණ්ඩ නිෂ්පාදනයේ 60% හිමි වෙලා තියෙන කේන්ද්‍රය රටවල්. ලෝකයේ යන්ත්‍ර සූත්‍ර රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේ 85% හිමිකාරීත්වය තියෙන්නේ ඔය කියන කේන්ද්‍රය රටවල්. මම වොලස්ටින්ගේ අදහසින් කියන්නේ මාක්ස්වාදී අදහසින් ගත්තොත් අධිරාජ්‍යවාදී රටවල්. එතකොට පරිධියේ තියෙන රටවල්වල තුන්වෙනි ලෝකයේ හැඟෙවෙන රටවල්වල ජාතික ආදායමෙන් 60%ක්ම හැදෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. එතකොට යන්ත්‍ර සූත්‍ර හරි නිමි භාණ්ඩ හරි නිෂ්පාදනය ඉතාම දුර්වලයි. අමුද්‍රව්‍ය සහ කෘෂිකර්මාන්තය අර හැදෙන්නේ මුගක් වෙලාට උක්, කොකෝවා, තේ, කෝපි, ඉරිඟු, තිරිඟු මේ වගේ දේවල් වලින් තමයි ඒගොල්ලන්ගේ ආදායම සකස් වෙන්නේ. ඒ ආදායම පවා මේ කියන ඉලක්කම් සත්‍ය නෑ. සත්‍ය නැත්තේ ඒ ගොඩාක් ඔය කියන රටවල, ඔය පරිධියේ තියෙන ගොඩක් රටවල්වල ඒ කෘෂිකර්මාන්තයේ වෙළඳ භෝග වගාවට අදාළ ඒකාධිකාරය තියෙන්නේ බහුජාතික සමාගම් වලට, පාරජාතික සමාගම් වලට. ඉලක්කමේදී මේ රටේ කියලා වැටුණාට මුගක් වෙලාවට ඒ ලාභය ගලා යනවා නැවත කේන්ද්‍රීය රටවල. එතකොට නිෂ්පාදනයේදී මේ කියන විෂමතාවය තියෙනවා. එතකොට මේක බෙදී යන විදිහෙත් විෂමතාවයක් තියෙනවා. ලෝක වශයෙන්, ලෝකයේ වශයෙන් බෙදී යාම විෂමතාවයක් තියෙනවා. කියන්නේ ලෝක ජනගහනයෙන් 125 ජීවත් වෙන්නේ ඔය කියන කේන්ද්‍රීය රටවල. නමුත් ලෝකයේ සමස්ත වත්කම් වලින් 85% තියෙන්නේ මේ කේන්ද්‍රීය රටවල. ලෝක ජනගහනයෙන් 75%ක්ම ජීවත් වෙන්නේ මේ තුන්වෙනි ලෝකයේ කියලා හඳුන්වන පරිධියේ රටවල. ලෝකයේ වත්කම් ලෝක බැංකු වාර්තාවලට අනුව ලෝකයේ වත්කම් වලින් 15%යි ඒ 75% ගිහින් තියෙනවා. ඒතන මේකේ පැහැදිලි ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. මෙතන ලෝකෙ දිනනවා හැම ප්‍රශ්නයක්. ඒවා රටවල් ඇතුලෙත් තියෙනවා. ඒ කියන්නේ දැන් පළවෙනි ලෝකෙ කිව්වට පස්සේ මුළු ඇමරිකාවම එක වගේ නෙමෙයි. දැන් අලුත්ම දැන් 2016 සංඛ්‍යා ලේඛන කියන විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන් 15ක් ඉන්නවා ගයක් නැති මිනිස්සු. මිලියන් 37ක් ඉන්නවා සෞඛ්‍ය සේවය සඳහා ආවරණයක් නැතිව රෝගයකට ලක් වුණාම ජීවිතය අවදානමට ලක් වෙන මිනිස්සු. දැන් ලංකාවේ ජනගහනයේ මිලියන් 20යි. ඒක ගත්තට පස්සේ බරපතල තත්ත්වයක් දැන්. සමහර සමාජ විද්‍යාඥයෝ කියනවා ඒ නිසා මේ පළවෙනි ලෝකයේ තුලම තුන්වෙනි ලෝකයක් නිර්මාණය වෙච්ච තත්ත්වයක් තියෙනවා. මම ඒක දැන් ලංකාව ගත්තත් එහෙමයි. දැන් ගිය අවුරුද්දේ ප්‍රකාශයට පත් කරලා තිබුණා ලංකාව මිලියන ප්‍රතියන් වේගයෙන්ම වර්ධනය වෙන නගර අතර කොළඹ නගරයට හිමි වෙලා තියෙන දෙවෙනි ස්ථානය. ඒ අතර අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා
දෛනික ආදායම ඩොලර් දෙකට වඩා අඩු ආදායම සහිත අය තමයි ජනගහනයේ 40%. ඉතින් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක මිලියන ප්‍රතියම් වේගෙන් වැඩි වෙන අතර ජනගහනයේ 40%ක් භාගයට ආසන්න සංඛ්‍යාවක් දෛනික ආදායම ඩොලර් දෙකට වඩා අඩුයි. එතකොට මේ රටවල ඇතුලේ තියෙන ප්‍රශ්නේ අපි පොඩ්ඩකට පැත්තකින් තියමුලු. ලෝකයේ තුල මේක තියෙනවා. ලෝකයේ තුල මේ නිෂ්පාදනයේ සහ පලාත්පත් කර ගැනීමේ තියෙන විෂමතාවය වෙළඳාමේ විෂමතාවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දැන් වෙළඳ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ප්‍රතිපත්තියක් කියලා කියද්දී ඒකයි මම මුලින් කිව්වේ මේ දැනට ප්‍රතිපත්තියක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම සඳහා දැනට තියෙන ප්‍රතිපත්තියක්. ලංකාවේ ආණ්ඩුවටත් තියෙනවා, වෙන රටවල වලටත් තියෙනවා. මොකක්ද ඒ ප්‍රතිපත්තිය? ඒ ප්‍රතිපත්තිය වැරදි කියන දැනින් තමයි අපි මේ සහභාගී වෙන්නේ. මේ ඒක වෙනස් විය යුතු කියන දැන. දැන් මේක ක්‍රියාත්මක වෙන පැති කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ආනයන බදු ගන්න. ආනයන බදු ගත්තොත් බදු ඊටාම ප්‍රචණ්ඩකාරී යුදමය එකක් තමයි බදු කියන්නේ. දැන් උදාහරණයක් විදිහට යුරෝපා සංගමයේ බදු පිළිබඳ ප්‍රතිශත ටිකක් මම අරන් ගන්නවා. දැන් සෝයා වෙන රටකින් සකස් නොකළ සෝයා ලෙසම ගෙන්නනකොට යුරෝපා සංගමයේ රටවල බදු ප්‍රතිශතයේ 0.0. හැබැයි සෝයා සකස් කළ ආහාරයක් ලෙස ගෙන්නකොට බදු ප්‍රතිශතයේ 7%. සෝයා පිරිසිදු කළ තෙල් ලෙස ගෙන්නනකොට බදු ප්‍රතිශතයේ 15%. සෝයා වලින් මාගරින් හදලා ගෙන්නනකොට යුරෝපා සංගමයේ බදු ප්‍රතිශතයේ 25%. සෝයා වවන රටවල් අධෛර්යමත් කරනවා සෝයා වලින් නිෂ්පාදනයක් කරලා අපනයන කිරීම. හැම තිස්සෙම මේ බදු පැනවීම මගින් ආනයන බදු හරහා ඒගොල්ලෝ කරන එක තමයි අමුද්‍රව්‍යයක් ලෙස සෝයා එවන්න කියලා දිරිමත් කරනවා. ඒගොල්ලෝ තමයි මාගරින් හදන්නේ, ඒගොල්ලෝ තමයි සකස් කළ තෙල් හදන්නේ. ඒවා නැවත අතිවිශාල මුදලකට අර රටවල වලට යවනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අන්නාසි ගත්තොත් එහෙම යුරෝපා සංගමේ අන්නාසි පළතුරක් ලෙස යවනකොට ආනයන බද තියෙන 9%. ඒක ටින් කළ පළතුරක් ලෙස යවනකොට ආනයන බද 27%. අන්නාසි වලින් බීම හදලා යනකොට ආනයන බද 42%. එතකොට මේ මම කියන්න උත්සාහ කරන්නේ ආනයන බදු කියන එක ඒක අහිංසකයක් නෙමෙයි, ඒක ප්‍රචණ්ඩකාරී. ඒක හරහා බරපතල විෂමතාවයක් පවත්වාගෙන. බදු විතරක් නෙමෙයි බදු සහනත් එහෙම. බදු සහනත් ඒ අනිකුත් රටවල් වල නිෂ්පාදනයේ සමහර පැති වලට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සැලසුම් කරලා තියෙනවා. බදු සහන සඳහා තියෙන කිවිසුම් උදාහරණ ලෙස GSP හෝ GSP Plus දෙන්නේ කුමන නිෂ්පාදන වලට? ඒ කුමන නිෂ්පාදන වලටද කියන එක මත සැලකිතු මට්ටමකින් රඳාපවතිනවා. ලංකාව වඩා ප්‍රමුඛතාවය දෙන්නේ කුමන නිෂ්පාදන වලටද කියන එක. ඊට පස්සේ දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දු ලංකා නිදහස් වෙළඳ කිවිසුම 1998 අස්සම් කරපු එක. ඒකේ බදු සහන කියලා කතියක් තියෙනවා. නමුත් මේ බදු සහන ඇත්තටම වැඩ කරලා තින්නේ කොහොමද? දැන් රොහන් සමරජීව මහත්තයා දැන් කිව්වා වෙළඳ ශේෂ හිඟය කියන එක අපි ඒ තරම් සැලකිය යුතු නැහැ කියලා. මම හිතනවා සැලකිය යුතු වෙන මේ නිසා. කියන්නේ සාමාන්‍ය දෛනික වෙළඳාමේදී අර ජපානේ කාර් උදාහරණයක් කිව්වා. සාමාන්‍ය දෛනික වෙළඳාමේදී මේක සිද්ධ වෙන විදිහක් තියෙනවා. නමුත් වෙළඳ කිවිසුමක් අත්සන් කරනකොට ඒකේ ප්‍රධාන තර්කය තමයි සාමාන්‍ය වෙළඳ පොලෙන් කරන ගනුදෙනුවට වඩා විශේෂ වාසියක් මේ ගිවිසුමෙන් එනවා කියන එක. ඒ නිසායි අපි බලන්න ඕනේ ගිවිසුම අත්සන් කළාට පස්සේ වෙළඳ ශේෂයට මොකද උනේ කියලා. ඒක සම්බන්ධයි ගිවිසුමේ ආරම්භණත් එක්ක. දැන් ඉන්දියාවත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ගත්තොත් එහෙම දැන් 2016 මට ඉලක්කම හොයාගන්න බැරි වුණා. 2015 අවුරුද්දේ ඩොලර් මිලියන් 3900ක් ඉන්දියාවෙන් අපි ගෙන්න ආනයි. ඉන්දියාවට අපි යවපුවා ඩොලර් මිලියන් 598. ඒතකොට වෙළඳ ශේෂය තියෙනවා ඩොලර් මිලියන් 3302. මේ වෙළඳ ශේෂය කියන්නේ එන්න වැඩි වෙමින් තියෙන එකක්. ඒ කියන්නේ 2010 දී මේ වෙළඳ ශේෂය තිබුණේ ඩොලර් මිලියන් 2096. 2015 දී එක ඩොලර් මිලියන් 3302කට ගිහින් තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි මේ ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවට යවන බාණ්ඩ වලට වඩා ඉන්දියාවෙන් ලංකාවට ගෙන්නන කොටස ඉහළ ගිහින් තියෙනවා. ඒ ලංකාවෙන් ඉන්දියාවට යවනවා කියන එකත් වංචනිකයි ඇත්තට. මේ කියන්නේ ඒකේ දැන් ලයිස්තුව ගත්තොත් දැන් තියෙන කරුංකා කියලා තියෙනවා. ඒ කරුංකා ලිස්ට් එකේ උඩම තියෙන කරුංකා ලංකාවේ යන. ඒ කරුංකා ලංකාවේ කරුංකා නෙවෙයි, මැලේසියාවෙන් කරුංකා ගෙනලා සකස් කරලා යවනවා. ඊට පස්සේ ඒ ලයිස්තුවේ තියෙන වනස්පතිවල වනස්පතිවල ඉලා ඉන්දියාවෙම ගෙනලා මෙහෙන් යනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ ඉවතලනලද කියන්නේ අර කියන්නේ තඹ පරණ තඹ. ඉතින් මේවා මොකක්වත් මේ ලංකාවේ නිෂ්පාදනය දියුණු කරන්නේ නැව නෙමෙයි ඒ යවලා තියෙන්නේ.
හැබැයි දැන් ආය ඉන්දියාව බදු සහන දුන්න ලයිස්තුව ගත්තට පස්සේ මේ ඒ ලයිස්තුවේ බూరు මසුත් තියෙනවා. ලංකාවෙන් ඉන්දියාවට බూరు මස් යවනවා නම් බදු සහනයක් දෙනවා කියලා ගිවිසුමේ අන්තර්ගත යනුවට ගිවිසුම. බూరు මස් ලංකාවේ නිෂ්පාදනය කරන්නෙත් නෑ. අර පුත්තලම නම් බూరు ටිකක් ඉන්න මම හිතන්නේ ඒගොල්ලෝ සංරක්ෂිත සත්තු. ඒගොල්ලන්ව මරන්නේ නැහැ ලංකාවේ. එතකොට මේ සම්පූර්ණ මේ වංචාව. කියන්නේ FTA එක ගත්තොත් එහෙම මුළුමනින් වංචාව. ඒකේ කරලා තියෙන්නේ මෙන්න මේ විෂමතාවය. ඒ කියන්නේ දැන් ගෝලීය වශයෙන් කේන්ද්‍රය පරිදිය කියලා තියෙනවා වගේ කලාපයේදී ඉන්දියාව ශක්තිමත් රට, ලංකාව ආර්ථික වශයෙන් දුර්වල රට. එතකොට මේ රටවල් මත ආර්ථික බලහත්කාරය යෙදීම සඳහා කරන ලද වංචනික උත්සාහයන් තමයි මේ වෙළඳ ගිවිසුම් කියලා හුඟක් කලාවට තියෙන්නේ. එතකොට මේ ගිවිසුම් උල්ලංඝනය කිරීම, ගිවිසුම් වලට එරෙහි නඩු පැවරීම මේවා ඔක්කොම තියෙනවා. දැන් WTO එක ගත්තොත් එහෙම WTO එක පහුගිය කාලේ වැඩ කරලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලෝ වෙළඳ බාධක පනවලා තියෙන්නේ මොනවටද? වෙළඳ බාධක ඉවත් කරන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ මොනවද? රෙගුලේෂන්ස් වල. එහෙනම් ඒගොල්ලෝ හැමතිස්සෙම වෙළඳ බාධක ඉවත් කරලා නිදහස් වෙළඳාමට ඉඩ දෙන්න කියලා කියන්නේ නිමි භාණ්ඩ වලට, යන්ත්‍ර සූත්‍ර වලට, අර කේන්ද්‍ර රටවල් හදන දේවල්. ඒගොල්ලෝ හැමතිස්සෙම වෙළඳ බාධක ශක්තිමත් කරන්නේ ආහාර වලට, අමුද්‍රව්‍ය වලට, මේ රටවලින් යවන්නේ. ඒ ට්‍රේඩ් බැරියර්ස් දාද්දී ලොකු දේශපාලනයක් තියෙනවා ට්‍රේඩ් බැරියර්ස්. එතකොට මේක දේශපාලඥයෝ විතරක් නෙමෙයි. දැන් රොහන් සමරතිය මහත්තයා බෙදුවානේ දේශපාලඥයෝ කතා කරන මාතෘකාව සහ ආර්ථික විද්‍යාඥයෝ කතා කරන මාතෘකාවක් කියලා. මම හිතනවා නෑ, මේ මාතෘකාව දේශපාලඥයෝ විතරක් නෙමෙයි, මේ මාතෘකාව ආර්ථික විද්‍යාඥයන්ගේ මාතෘකාවක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගැන කියද්දි කිව්වා මේ තපස්සු බල්ලුක 2015 පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා තපස්සු බල්ලුක ඉන්දියාවයි ලංකාවයි අතර වෙළඳාම කරා. එතකොට ඒක වර්ධනය කිරීම තමයි මේ කහෝ වෙන එන ගිවිසුම් හරහා සිද්ධ වෙන්නේ කියලා. ඒක පැහැදිලිවම නොමග යැවීම තපස්සු බල්ලුකගේ යුගයේ ජාත්‍යන්තර වෙළඳාමයි. දැන් මේ වෙලාවේ ජාත්‍යන්තර වෙළඳාමයි අතර ගුණාත්මක වෙනසක් තියෙනවා. ඒ නිසා දැන් ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරද්දී තපස්සු බල්ලුකව මතක් කරන්න වංචාවක් ඒක කරන්න බෑ. මොකද ඒක යුග දෙකක්. ඒ යුග දෙකේ ඒ යුගයේදීත් වෙළඳාම හරහා විවිධ වංචාවල් වෙච්ච එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තියෙනවා. අර ග්‍රීසියේ කුරුඳු ගැනක් තියෙන එක තියෙනවා. අර හෙඩටෝරස්ගේ ලේඛනවල තියෙන්නේ ග්‍රීසියට ආව සුවඳ පොතු වර්ගයක් අරාබි වෙළෙන්දු ගෙනාවා. ඒගොල්ලෝ අරාබි වෙළෙන්දගෙන් ඇහුවා කොහෙ මොනගහෙන්ද මේ පොතු ගන්නෙ කියලා. ඒකට අරාබි වෙළෙන්දු කිව්වා ඇත්තටම මේවා මොනගහෙන්ද ඉන්නේ කියලා අපි දන්නෙත් නැහැ. කුරුල්ල වර්ගයක් ඉන්නවා, ලොකු කුරුල්ල. ඒ කුරුල්ල මේ කොහෙන්දෝ මේ පොතු අපි නොදන්න තැනකින් ගෙනල්ලා කූඩු හදනවා. ඒකට අපි ගිහිල්ලා සත්තුන්ව මරලා මස් දානවා ඒ කූඩුව යට. එතකොට මේ ඒ මස් අරන් ගියාම කූඩුවට කුරුල්ලෝ මස්වල බරට කූඩු කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන කූඩු වලින් තමයි අපි මේවා අරන් ගන්නේ කියලා කිව්වා කියලා හෙඩටෝරස් එයාගේ ඓතිහාසික ලේඛනවල ලියලා තියෙනවා. නමුත් අරාබි වෙළෙන්දු ලංකාවට ඇවිල්ලා තමයි ඒ කුරුඳු ග්‍රීසියට අරන් ගියේ. එතකොට ඒක ඇතුලේ වංචාවක් තිබුණා, මූලාශ්‍රයේ සැඟෙව්වා. ඒක තපස්සු බල්ලෙකුගේ හෙඩටෝරස් හිටපු යුගෙත් තිබුණා. නමුත් ඊට වඩා දැන් තත්ත්වය වෙනස්. දැන් ඒකත් එක්කම එක සංසන්දනය කරන්න බෑ. ඊට වඩා මේ වංචාව අතිශය ක්‍රූරයි. මේ සිද්ධ වෙන්නේ ඒක නිසා මේ දැන් මේකේ ආර්ථික නිදහස්වාදීන්, ඒ කියන්නේ ෆ්‍රී ඉකොනොමිස්ලා, ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අවශ්‍ය නැහැ, නිදහස් වෙළඳාම කියන එක ප්‍රවර්ධනය කළ යුතුයි. ආර්ථික ජාතිකවාදීනොත් යම් ප්‍රමාණයකට කියනවා ජාත්‍යන්තර වෙළඳාමට වඩා ආරක්ෂණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මේ දෙක පොඩි සමාන තැනක යනවා. අපි විශ්වාස කරනවා ඒක ප්‍රායෝගික නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේ ලෝකයේ අන්තර් සම්බන්ධ වෙලා තියෙන විදිහයි, විවිධ රටවල නිෂ්පාදන වෙනත් රටවල පරිහරණය කරන විදිහයි ඔක්කොම ගත්තම ජාත්‍යන්තර වෙළඳාම මගහැර යන්න බෑ. දැන් ජාත්‍යන්තර වෙළඳාමට පක්ෂ අය මේකේ මූලධර්මයේ ලෙස හැමතිස්සම කියන්නේ comparative advantages. ඒකට ඒගොල්ලෝ කියන්නේ මේ අපිට සාපේක්ෂව වාසිදායක නිසා තමයි අපි කිවිසුම් අස්සම් කරන්නේ කියලා. දැන් උදාහරණයක් ලෙස දැන් සමහරු මෙහෙමත් තර්ක කරනවා. يعني ලංකාවේ වී නිෂ්පාදනය පාඩුයි. ඒ නිසා ලාභ රටකින් වී ගෙන්නුවට කමක් නැහැ. එතකොට එතෙන්දී සාකච්ඡා කරන්නේ comparative advantages. නමුත් ඔබ කියවොත් අන්වෂේක් කියන පාකිස්තාන ආර්ථික විද්‍යාඥයා, ඔහු මේ ගැන ගොඩාක් දේවල් ලියලා තියෙන ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔහු කියනවා මේක වැරදි. يعني comparative advantages නෙමෙයි ඇත්තටම සැලකෙන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇන්නේ absolute advantages.
උදාහරණයක් විදිහට බැලූ බැල්මට ඉලක්කමෙන් පෙන්වුවට ලංකාවේ සහල් නිෂ්පාදනයට යන වියදම වැඩි. ඒ නිසා ලංකාවේ සහල් නිෂ්පාදනය නවත්තලා කුඹුරු වල රෝස මල් හරි මොනවා හරි වවලා බංග්ලාදේශයෙන් සහල් ගෙන්නන්න කියලා කියනකොට ඒක ඉලක්කමෙන් සමහරට තහවුරු කරන්න පුළුවන් ආර්ථික වශයෙන් වාසි මේක කියලා. නමුත් ඒ කම්පැරිටිව් පැත්ත නෙමෙයි මේක දෙන්නේ. මේක ඇබ්සලූට් ඇඩ්වාන්ටේජ් එකක් හම්බෙනවා බලගතු රටවල් වලට. ලංකාව වගේ රටවල් වල ආහාර සුරක්ෂිතතාවය අහිමි වෙනකොට, ෆුඩ් සවරණිටි නැති වෙනකොට ආහාර අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් නිසා ඒ ආහාර මුළුමනින් ආනයනය මත පදනම් වෙද්දී ආහාර නවත්තනවා කියන එක පාවිච්චි කරලා දේශපාලන බලපෑම් කරගන්න. ඔව්, එතකොට දැන් ඒ නිසා දැන් අන්නෂේගේ අදහසට අනුව ගත්තත් ඒ කියන්නේ ලංකාව සහ අනෙකුත් රටවල් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට යද්දී වෙළඳ ගිවිසුම නිර්මාණය කරන්නේ වැරදි න්‍යායික පදනමක් උඩ, වැරදි මූලධර්මික පදනමක් උඩ. ඒක අපි හිතනවා ඒ නිසා දැන් ජාත්‍යන්තර වෙළඳාමයේදී කියන්නේ මූලික වශයෙන් ලෝක ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. මේ අසාධාරණයි මේ තියෙන ලෝක ක්‍රමයේ, ඒකේ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස බැලු බැලමට පේන්න පුළුවන් මේ මනෝරාජිකය කියලා. නමුත් ඒ වෙනස සඳහා වෙන බලයක්, අරගලයක්, කතිකාවක් අවශ්‍යයි. ලංකාව මේකට ප්‍රවේශ වෙද්දී ලංකාවේ ආවන්දු ප්‍රතිපත්තියක් නැතුව නෙවෙයි ප්‍රවේශ වෙන්නේ. නිශ්චිතව නව ලිබරල් ප්‍රතිපත්තිය මත ඉඳලා තමයි මේ ප්‍රවේශ වෙන්නේ. ඒ ප්‍රතිපත්තිය වෙනස් නොවුනොත් ඒ කියන්නේ ඒ ප්‍රතිපත්තියම නැවත ජාතික ප්‍රතිපත්තියක් විදිහට ආවොත් එහෙම මේ தත්ත්වය වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මෙන්න මේ ප්‍රතිපත්තිමේ වෙනස්කම් දෙක කියන එක රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී මූලිකයි කියලා. එහෙම නැතිව අර එක් එක් ක්ෂේත්‍රයේ පොඩි පොඩි ප්‍රශ්න විතරක් අරගෙන මේක පැහැදිලි කරන්න අමාරුයි කියන අදහසේ තමයි තියෙන්නේ. ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ මෑත කාලයේ ඇති කරගත්ත ගිවිසුම් ගත්තට පස්සේ ඒව පදනම් වෙලා තියෙන්නේ නව ලිබරල් ප්‍රතිපත්තියක් මත. නව ලිබරල් කියලා මම අදහස් කරේ එකක් තමයි ලෝකේ මේ වෙනකොට බැලන්ට අධිනිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අධිනිෂ්පාදනය තමයි ලාභ. එතකොට අධිනිෂ්පාදනය අලෙවි කිරීම සඳහා අධිපරිභෝජන සංස්කෘතියකුත් හදලා තියෙනවා. එතකොට ඒවට ලංකාව ගොදුරු වෙලක් තියෙනවා, රාජ්‍ය ඒකට උදව් කරනවා. එතකොට දැන් මේ ආනයනය කරන දේවල් දැන් ගොඩක් වෙළඳශීලීව කතා කරන ආනයනය කරන දේවල් ඇත්තටම ආනයනය කළ යුතු දේවල් මත කියන එක පිළිබඳ විචාරයක් අවශ්‍යයි. ප්‍රතිපත්ති දෙවෙනි එක තමයි ලංකාවේ ආර්ථිකය මෑත විශේෂයෙන් 1978 න් පස්සේ ලංකාවේ ආර්ථිකයේ පෙළ ගැහිලා තියෙන්නේ රියල් වැලියු ඉකොනොමි එකක් ඇත්තට නෙමෙයි. ඒ කියන්නේ සැබෑ වටිනාකම් උත්පාදන ආර්ථිකයක් නෙමෙයි. කර්මාන්ත, කුෂිකර්මාන්ත, ඒව ආශ්‍රිත සේවාවන් ඒව වර්ධනය කිරීමට වඩා මූල්‍ය බුබුළු ආර්ථිකයක් තමයි බබල් ඉකොනොමි එකක් තියෙන්නේ. මේකේ ලොකු එකක් පෙන්නුවට ඇත්තටම ඇතුලේ ඇත්ත වටිනාකම නිර්මාණයක් නෑ. දැන් ප්‍රොෆෙසර් එස්.බී. දිත සිල්වා වගේ කෙනෙක් මේකට කියන්නේ විනෝද ආර්ථිකය කියලා, එන්ටර්ටේන්මන්ට් ඉකොනොමි කියලා. කියන්නේ මේක නිෂ්පාදන ආර්ථිකයකුත් නෙමෙයි, මේක සේවා ආර්ථිකයකුත් නෙමෙයි, මේක මේ එන්ටර්ටේනින් ඉකොනොමි එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ලයිට් දාලා, පාරවල් වල කාපට් දාලා විනෝදයක් ගන්න එක විතරයි කරන්නේ. ඒකට මීට වඩා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනසක් කරගත හැකිද නිෂ්පාදනය සහ සැබෑ සේවාවන් වර්ධනය කිරීම පැත්තකට යන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මේ ලංකාව මේකෙදි ප්‍රමුඛතාවය දීලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ඉඩකඩ හැරීම ගැන. ඒක සේවා කතන්දරේ සේවා ගිවිසුම් සම්බන්ධ වෙන්නේත් එහෙම. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ හිතනවා ලංකාවට ආයෝජනය ගැනීම තමයි උපාය මාර්ගය බවට පත් වෙන්නේ. එතකොට එක කාලෙක හිතුවා ලංකාවට ආයෝජනයකව එන්නේ නැත්තේ බලශක්තිය නැති නිසා. ඒ නිසා ණය අරගෙන බලශක්ති යෝජනා තම හදනවා. එතකොට ආයෝජකව එනවා, ආයෝජකයන්ගේ සල්ලි වලින් ණය ගෙවනවා. 80 දශකයේ විශ්වාස කරා. එතකොට ලොකු ණයක් අරගෙන යෝජනා ක්‍රම හැදුවා, ආයෝජකව ආවේ නැහැ. ඒ නිසා ණය ගොඩ ගියා. පස්සේ කාලෙක මේ මෑත අපිට මතක කාලේ විශ්වාස කරා මේ පාරවල් එහෙම හොඳට නැති නිසා තමයි ආයෝජකව එන්නේ නැත්තේ. ඒ නිසා මාර්ග සංවර්ධනය සඳහා ලංකාවේ රාජ්‍ය ආයෝජන වලින් 40%ක් කළේ මේ
104 කලේ සෞඛ්‍යයට රාජ්‍ය ආයෝජන මෑත අවුරුදු 10 ඇතුළේ 140ක් කලේ මාර්ගවලට ඒ කරලා තවමත් මේ මාර්ග තදබදයේ ප්‍රධාන නගර එකකවත් විසඳලා නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ දැන් ඒවා අපි සමාලෝචනය කරන්නේ නැද්ද? ඒවා මම කියන්නේ ඒවා අර ලෝක ක්‍රමය වෙනස් කරන කල්ලි ඉන්න ඕනේ නැහැ. ඒවා සමාලෝචනය විය යුතුයි. ඊට පස්සේ දැන් අර ආර්ථිකයෙන් රජය ඉවත් වීම කියන එක ප්‍රධාන කරුණක් මෙහා. ආර්ථිකයේ වගකීමෙන් රජය ඉවත් වීම. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම. රජයේ ආර්ථිකයේ මෙහෙවීමේ දැන් ඒ කියන්නේ උදාහරණයක් ලෙස රුපියලයාගේ ඩොලරයට සාපේක්ෂව කීයද කියලා තීරණය කිරීමේ බලයෙන් පවා රජය ඉවත් වෙලා ඒක වෙළඳපොළටම තීරණය කරන්න ඉඩ නැහැ. සහ ආයෝජකයෝ ආකර්ෂණය කර ගැනීම සඳහා දැන් කරන්නේ පාරවල් හදන එකයි බලශක්තිය මේ දැන් කරන්නේ ඇත්තටම ඒගොල්ලෝ තෝරලා තියෙන්නේ ශ්‍රමයේ මිල පහත හෙලන්න ඕනේ. අඩු මිල ශ්‍රමය හොයන් ආයෝජකයෝ. කම්කරු නීති කප්පාදු කරන්න ඕනේ. කම්කරු නීති ශක්තිමත් රටවලට ආයෝජකයෝ එන්නේ නැහැ. පරිසර නීති දුර්වල කරන්න ඕනේ. පරිසර නීති හොඳ තැන් වලට ආයෝජකයෝ එන්නේ නැහැ කියලා ආයෝජකයෝ ගෙන්වා ගැනීම කියන මිරිඟුවක් සඳහා ශ්‍රමයේ මිල අඩු කරන්න එක්කවගේ විසුන් අස්සකන මේකෙන් ඇත්තටම ඉන්නේ ලංකාවේ ශ්‍රමයේ මිල පහතට වැටෙනේ. දැනට කම්කරු 50,014ක් සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒක විශාල හානියක් කරනවා දැනට තියෙන වැඩ කරන ජනතාවගේ අයිතීන්ට. පරිසර නීති දැන් උදාහරණ ලෙස මෑත කාලේ කැබිනට් එකට යෝජනාවක් ආවා මෙගා පොලිස් ව්‍යාපෘති සඳහා ලංකාවේ සාමාන්‍ය පරිසර නීතිය නැතුව වැඩ කරන්න නීතියක් සම්මත කරන්න පුළුවන්. ඒ වගේම ඉතාම බරපතල ප්‍රශ්න. ඉතාම බරපතල ප්‍රශ්න. ඒක නිසා දැන් මේකෙ වෙන්නේ මෙහෙම දැන් රජයේ ආර්ථිකින් ඉවත් වෙන එකට රජයට ආදායම්. නිෂ්පාදනයෙන් ඉවත් වෙලා මූල්‍ය සේවා ආර්ථිකයක් හදන එකට රටට ආදායම්. ආදායම් නැති වුනහම ණය ගන්නවා. ණය ගන්නකොට ණයත් එක්ක දෙනවා කොන්දේසි. ඒ කොන්දේසි වලත් ආයේ තියෙන්නේ ගියවුරුද්ද IMF එක දුන්න කොන්දේසි වලත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ ණය එක විකුණන්න රජයේ ආර්ථිකෙන් අයින් වෙන්න. ඕක තමයි තියෙන්නේ. වෙළඳ ට්‍රේඩ් බැරියර්ස් අයින් කරන්න. එතකොට තව මේක වැටෙනවා. වැටෙනකොට ආයෙ ණය ගන්නවා. ඒ ණයත් එක්ක තව කොන්දේසි. ඉතින් මේක උගුල. අපි හිතන්නේ උගුල ඇතුළට රිංගලා උගුලෙන් බේරෙන්න බෑ. උගුලෙන් එළියට අවිල්ල තමයි උගුලෙන් බේරෙන්න වෙන්නේ. ප්‍රතිපත්තිය හදන්න ඕනේ. ඒකට කියන අදහස තමයි අපිට තියෙන්නේ. ඔව්. ඔව්. කැලේදී තාල් ගුරුතුමා හයි. නාලවිදින්න සීමා නම් නිසා